පියල් ගිහිල්ල ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝට කියන්න පුළුවන් මට. ඔව් ඉතින් මහේෂ් පතිරණ, මතීෂ පතිරණ, මහේෂ් තීක්ෂණ. ඉතින් ඒගොල්ලෝ පන්දු යවන්නන් ඉතින් අපි පන්දු යවන්නන් විදියට මම හිතන්නේ අපිට කරන්න පුළුවන් උපරිම අපි මේ තරඟාවලිය කරලා පෙන්නුවා. ඉතින් ඔව් ඔව් තරඟ ජයග්‍රහණය කරොත් වැඩි කරලා තිබුණා, තරඟ පරාජය වුණොත් ඒ ගානම තියලා තිබුණා. ඉතින් වැඩි කරලා විතරක් නෙවෙයි, තරඟ පරාජය වුණොත් ඒ ගානමයි තියෙන්නේ, තරඟ ජයග්‍රහණය කරොත් තමයි වැඩි කරලා තියෙන්නේ. අපිට තරඟ ජයග්‍රහණය කරන්න තව උනන්දු කරවන්න. අපි හිතලා තරඟ පරාජය වෙන්නේ නැහැ. ඉතින් ඔයත් මාධ්‍යවේදියෙක් ඉතින් ඒක දන්නව ඇති, මොකද වා ශ්‍රී ලංකාවේ වා ක්‍රිකට් බලනවා නම් ප්‍රේක්ෂකයෙක්. ඉතින් හිතලා කවදාවත් තරඟ පරාජය වෙන්නේ. නායකයා සහ ක්‍රීඩකයෙක් ඇටියට ඇත්තම ගොඩක් කනගාටුයි. මොකද අපි දිවයිනෙන් පිටත් උනේ මේ තරඟාවලිය මෙහෙම ඉවර කරලෙන්න නෙවෙයි. ඉතින් අපිට ඕන උනේ මේ තරඟාවලිය ජයග්‍රහණය කරලෙන්න. ඉතින් අපේ අතින් උණු වැරදි නිසා මං හිතන්නේ කණ්ඩායමක් ඉදිරියට අපිට හොඳින් ඉවර කරන්න බැරිුණා මේ තරඟාවලිය. වැරදි කියන්නේ ඔව් හොඳින් ක්‍රීඩා කරපු නැති එක. ඒක ඒක අපි ක්‍රීඩක විදියට අපි දන්නවා අපි මොනවද කරපු මිස්ටේක්ස් කියලා. ඉතින් මම හිතන්නේ ඒක නිසා තමයි අපිට මේ තරඟාවලිය හොඳින් ඉවර කරන්න බැරි වුණේ. නෑ එහෙම ප්‍රශ්නයක් තිබුණ නෑ මෙතන, එහෙම ප්‍රශ්නයක් නෙවෙයි වුණේ. අපි හරියට තරඟ ක්‍රීඩා කරපු නැති එක. මේ ලෝක කුසලානකදී මේ වගේ දෙයක් වෙන එක හරි නෑ නේද? මේ විදිහට මේ පරාජය වෙන එක. ඔව් ඇත්තටම ඒක අපිත් දන්නවා. මොකද මේ විදියට පරාජය වුණු එක ඒක ඇත්තටම ලෝක කුසලානයක හොඳ දෙයක් නෙවෙයි. ඉතින් ඒත් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට අපිට අපි ඒ වැරදි හදාගෙන ඉතින් හොඳින් ක්‍රීඩා කරන්න. හැබැයි මේ තව අවුරුදු 4ක් යන්නේ නෝ මේ වැරදි හදන්නේ. නෑ තව අවුරුදු දෙකකින් T20 World Cup එකක් තියෙනවා. ඉතින් ඔය හරියට හොයලා බැලුවොත් තව අවුරුදු දෙකකින් තියෙනවා ලංකාවේ සහ ඉන්දියාවේ World Cup එකක්. ඉතින් අපි ඒකට සූදානම් වෙන්න තමයි අපේ ඊළඟ බලාපොරොත්තුව තියෙන්නේ. කණ්ඩායම වෙනස් විය යුතුද? තරඟාවලියක් පරාජය වුණා කියලා මම හිතන්නේ කණ්ඩායමක් වෙනස් වෙන්න ඕනේ කියලා. ඉතින් ඉන්න කණ්ඩායම හරියට සෙල්ලම් කරා නම් මං හිතන්නේ හොඳින් ක්‍රීඩා කරා නම් අපිට තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් අපි ක්‍රීඩක විදියට අපි හොඳින් ක්‍රීඩා කරපු නැති නිසායි මේ තරඟාවලිය මෙහෙම පරාජය වුණේ. ඔයා තරඟ බැලුවා නම් ඒක බලන්න තිබුණා. ඉතින් අපේ පිටිකරණ අංශේනුත් හොඳින් ක්‍රීඩා කරේ නැහැ. ඉතින් කණ්ඩායමක් ගත්තම අපිට පිටිකරණයට විතරක් දොස් කියන්නත් බෑ. මොකද මේක ටීම් ගේම් එකක්. ඉතින් ෆෝමැට් තුනක් තියෙනවා, සෝරි ඩිපාර්ට්මන්ට් තුනක් තියෙනවා. ඉතින් ඒ තුනෙන්ම හොඳින් ක්‍රීඩා කරන්න ඕන දවස් අවසානයේ තරඟයක් ජයග්‍රහණය කරන්න. ඉතින් කණ්ඩායමක් විදියට අපි හොඳින් ක්‍රීඩා කරේ නැහැ කියන මතේ මම ඉන්නේ. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හා ක්‍රීඩා බෝඩ් එක ඒකෙන් බලපෑම් තිබ්බද මේ ඔබතුමාලගේ මේ මානසිකත්වයේ බිඳ වැටේ? නෑ ඇත්තරම නෑ. මොකද අපිට ඕන කරපු හැම පහසුකමක්ම දුන්නා ක්‍රිකට් ආයතනයේත් ක්‍රීඩා මාත්‍යංශයත්. ඉතින් තරඟාවලිය පරාජය වෙන්න හේතුව වුණේ කණ්ඩායමක් විදියට අපි අපේ දක්ෂතා අතරට පැමිණියේ නැතිවීම. එහෙම හිතාගෙන කවදාවත් මං මුලින් කිව්වා වගේ එහෙම ටූර්නමන්ට් එකට යන්නේ නැහැ. ඉතින් අපේ අරමුණ තිබුණේ තරඟාවලිය ජයග්‍රහණය කරන්න. ඉතින් අවාසනාවට අපිට පළමුවටෙන් ඉවත් වෙන්න සිදු වුණා. හැබැයි අමාත්‍යවරයා නම් කිව්වේ මේවර නෙමෙයි ඔවුන් මේ කුසලානය බලාපොරොත්තුනේ 2027 කියලා. මට ඒක ගැන මං කිසි දෙයක් දන්නේ නැහැ. අවසාන තරගයේ ඒගොල්ලෝ හොඳට ක්‍රීඩා කරානේ ලකුණු 201ක් ඔව් අවසාන තරගේ හොඳින් ක්‍රීඩා කරා. ඉතින් අවසාන තරගේ අපි ක්‍රීඩා කරේ සෙන් ලුෂියා වල. ඉතින් එහේ විකට්ස් හොඳයි. ඉතින් එතකොට අපි තරඟාවලිය එතකොට අපි පළමු වටේ එළියට ගිහිල්ලා ඉවරයි. ඉතින් අපි ඒ තරගේ ක්‍රීඩා කරන්න එනකොට ඉතින් ඒ වුණාට ඒ හොඳ විකට් එකේ මං හිතන්නේ පිටිකරුණුත් පන්දු යවන්නන් හොඳින් දස්කම් දැක්කෝ. ඉතින් අපිට පළමු වටේ තරඟ තුන මුල් තරඟ තුන තිබුණේ වෙනිස් තුනක. ඒකෙනුත් අපිට නේපාල් මැච් එකට වැස්සා. ඉතින් අනිත් තරඟ දෙක අපි නිව්යෝක් වලත් ඩලස් වලත් ක්‍රීඩා කරේ. ඉතින් ඒ තනතිරු වලට අපිට මුකුත් කියන්නත් බෑ. ඉතින් ක්‍රීඩකයන් විදියට අපි දැනගන්න ඕන අපි ඒවට ඇඩ්ජස්ට් වෙන්න. හැබැයි අපේ ක්‍රීඩකයන් IPL තරඟ වලට ගිහිල්ලා ක්‍රීඩා කරනවා මුදල් වලට. හැබැයි ඒවලදී හොඳට ක්‍රීඩා කරනවා. ඇයි මේ අපේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මේ ජාතික කණ්ඩායමක් ලෝක කුසලානයක් වෙනුවෙන් තරඟ කරද්දී ඒ හැටියට මේ කාර්යභාරය ඔප්පු කරන්නේ නැත්තේ? IPL ගිහිල්ලා ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ඔයාට කියන්න පුළුවන්ද මට? අපේ කීප දෙනෙක් ඉන්නවනේ. ඔව් ඉතින්
මහේෂ් පතිරණ මතීෂ පතිරණ මහේෂ් තීක්ෂණ. ඉතින් ඒගොල්ලෝ පන්දු යවන්නන් ඉතින් අපි පන්දු යවන්නන් විදියට මම හිතන්නේ අපිට කරන්න පුළුවන් උපරිමේ අපි මේ තරගාවලිය කරලා පෙන්නුවා. ඉතින් IPL ගියා කියලා එයාලා එහෙන් ගත්ත එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ එයාලා කණ්ඩායමට දෙයක් ගෙනවා. අපි දැක්ක නුවන් තුෂාර මොන විදියට පන්දු යවුවේ කියලා මේ තරගාවලිය. ඉතින් ඉතා හොඳින් පන්දු යවුවා. ඉතින් මම හිතන්නේ IPL ගියා කියලා ඒක මේ නැෂනල් ටීම් එකට එද්දී ඒක අඩුවක් වෙලා තියෙනවා. ඊළඟට අපිට තියෙනවා අපිට ඉන්දියා එක්ක තියෙනවා තරංගාවලියක්, ඒ වගේම ටෙස්ට් තරංගාවලි දෙකක් විතර තියෙනවා. ඉතින් ඒවට තමයි ඊළඟට සූදානම් වෙන්නේ. හැබැයි ඔබතුමාලට මෙවර මේ මුදලුත් වැඩි කරලා තිබ්බනේ. ඔව් තරංග ජයග්‍රහණය කරොත් වැඩි කරලා තිබුණා. තරංග පරාජය වුණොත් ඒ ගානම තියලා තිබුණා. ඉතින් වැඩි කරලා විතරක් නෙවෙයි, තරංග පරාජය වුණොත් ඒ ගානමයි තියෙන්නේ. තරංග ජයග්‍රහණය කරොත් තමයි වැඩි කරලා තියෙන්නේ. අපිට තරංග ජයග්‍රහණය කරන්න තව උනන්දු කරවන්න. කොච්චර කාලයක් ඇයිද මේ 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 අතුපාඩු හදාගෙන මේ ඉදිරියට කණ්ඩායම කරා යන්නේ? මෙහෙමයි, මේක අපේ අතින් තියෙන සුළු වැරදි නිසා අපි තරංග පරාජය වෙන්නේ. ඉතින් ඒක අපි බලන්න ඕන හැම ක්‍රීඩකයෙක්ම තමන්ගේ අතින් වෙන සුළු අඩුපාඩු ටික වැඩි දියුණු කරගෙන ඊළඟ තරංගයට එනකොට ඒ අඩුපාඩු නොකරෙන්න. ඉතින් මම හිතන්නේ එහෙම කියන්න බෑ, කණ්ඩායමක් විදියට අපි බලාපොරොත්තු වෙන්න ඕන එක එක ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට එන්න ඕන දෙයක්. එහෙම තරංගයට එනකොට පුළුවන් තරම් අඩුපාඩු අඩු කරගෙන ඉන්න. ඕන කරන්නේ ප්‍රශ්නයක් තියෙනවද? නෑ. ඔව් ඉතින් ඒක අපි බලන අපි හිතලා තරඟ පරාජය වෙන්නේ නැහැ. ඉතින් ඔයත් මාධ්‍යයේදී එක්ක ඉතින් ඔයත් ඒක දන්නවා ඇති. මොකද වා ශ්‍රී ලංකාවේ වා ක්‍රිකට් බලනවා නම් ප්‍රේක්ෂකයෙක් ඉතින් හිතලා කවදාවත් තරඟ පරාජය වෙන්නේ නැහැ. ඉතින් අපි බලනවා අපේ අඩුපාඩු හදාගෙන අපි ඊළඟට තියෙන හැම තරඟයක්ම ජයග්‍රහණය කරන්න. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට සාධාරණයෙන් සිතුම් ඉන්නේ නැහැ. ඒක මම දන්නවානේ. තරඟයක් බලන්න විශාල පිරිසක් ඇවිල්ලා හිටියානේ. අනිවාර්යෙන්ම මාධ්‍ය ඔස්සේම ඇතුළතදී ඔබතුමාලා දැඩි විවේචනයකට ලක් වෙනවා. සමාජ මාධ්‍ය කියන එකට මම උත්තර දෙන්න කැමති නෑ. ඒක එක්තරා පිරිසක් ඉතින් එයාලගේ රීච් වැඩි කරගන්න පේජ් හදාගෙන කරන දෙයක්. ඉතින් ඒකට උත්තර දෙන්න මොකද ඒක කරන්නේ කවුද කියලාත් අපි දන්නවා. සමහර ක්‍රිකට් ක්‍රීඩකයොත් ඒවට ඉන්නවා. ඉතින් ඒක මට කරන්න දෙයක් නෑ. මොකද සමාජ මාධ්‍ය කියන එක හැබැයි ප්‍රේක්ෂකයෝ අපිට හැමදාම උදව් කරනවා. ප්‍රේක්ෂකයෝ හැමදාම අපේ පැත්තේ ඉන්නවා. ඉතින් ප්‍රේක්ෂකයෝ අපිට මැච් අපිත් එක්ක අපි මැච් පරාද වුණත් මැච් ජයග්‍රහණය කරත් ප්‍රේක්ෂකයෝ අපිත් එක්ක ඉන්න එක අපි හොඳටම දන්නවා. ඉතින් ක්‍රීඩකයෙක් විදියට ඕන අපිට පුළුවන් තරම් ප්‍රේක්ෂකයන්ට ඒ සතුට ලබා දෙන්න තරඟ ජයග්‍රහණය කරවල. ඉතින් ඉදිරි ප්‍රේක්ෂකයන්ට මේ තරඟාවලිය අපිට ඒක කරන්න බැරුණා. ඇත්තටම ගොඩක් අනගාටුයි. හැබැයි ඉදිරියේදී මේ ප්‍රේක්ෂකයන්ට ඒ ඕන ඒ සතුට අපි ක්‍රීඩකයන් විදියට අපි ලබා දෙන්න. රංගසික මහත්තයා කියලා තිබුණා, එයා මෙහෙම අනාවට කියලා තිබුණා මේ කණ්ඩායමට මේ ඉරනවා ඇත්තයි කියලා. ඒ කියන්නේ මොකද? ගොඩක් වෙලාවට එන්නේ ප්‍රැක්ටිස් වලට එන්නේ රෑ ගමන් යනවා ඒ වගේ කතා ගොඩක් කියලා තිබුණා. ඒ කියන්නේ මෙතෙක් කාලෙකට මම හිතන්නේ එයා අපිත් එක්ක කණ්ඩායමත් එක්ක අපි ඉන්න හොටෙල් එකේ ඉඳලා තියෙනවා කියලා. ඉතින් මට එහෙම පිටතින් කවුරුත් ඇවිල්ලා අපේ ඩිසිප්ලින් හරි මොන හරි දෙයක් නැහැ කියන එක මම හිතන්නේ ඒක සුදුසු නැහැ. තරඟයක් පරාජය වුණා, මිති තරඟයක් පරාජය වුණාම ගොඩක් අයට ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඒ වුණාට මම හිතන්නේ තරඟ පරාජය වුණේ අපි ඒ තරඟයේදී එදා දවසේ දක්ෂතා දක්වපු නැති එකට. ඉතින් නැතුව අපි එයා කියනා වගේ අපි රැලියට ගිහිල්ලවත් ඒව නිසා අපි තරහය පිටින් ඉඳන් එයාට ඕන දෙයක් කියන්න පුළුවන්. ඉතින් ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් උන්නේ නැහැ. මොකද නායකයා විදියට සහ කණ්ඩායම අපි මේ පාර අපි කර්ෆියු දාලා අපි ඒ විදියට අපේ ඩිසිප්ලින් අපි හදාගෙන හිටියා. ඉතින් අවාසනාවට අපි තරඟාවලියෙන් ඉවත් වුණා ඉක්මනට. හිතන්නකෝ අපි මේ ප්‍රශ්න ඇහුවට මේ අපිත් ආසාවෙන් බලාගෙන හිටියේ මේ තරඟාවලිය ජයග්‍රහණය කළ ලංකාදිවයිනට පැමිණේ කියලා. ඒකයි මේ මෙතෙක් ප්‍රශ්න ඇහුවේ. මේ අන්තිම වශයෙන් සියලුම ජනතාවට කියන්න තියෙන මොකක්ද? ප්‍රේක්ෂකයන්ට ඇත්තටම ප්‍රේක්ෂකයන් තරඟ අපි ජය මං කලින් කිව්වාගේ තරඟ ජයග්‍රහණය කරත් තරඟ පරාජය වුණත් අපිත් එක්ක ඉන්න. ඉතින් ඒක අපි හැමෝම දන්නා. ඉතින් අපිටත් ඕන පුළුවන් තරම් ප්‍රේක්ෂකයන්ට එයාලා දෙන අපිට දෙන උදව්වට අපිට අපි දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අවාසනාවට අපිට මේ තරඟාවලිය බැරුණා. හැබැයි ඉස්සරහට කණ්ඩායමක් විදියට අපි ප්‍රේක්ෂකයන්ට උපරිම සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම කණගාටු වෙනවා මූලික වටේම ඉවත් වෙච්ච එක පිළිබඳව. මොකද අපි
හුඟක් බලාපොරොත්තු තියාගෙන ගියේ. නමුත් අවාසනාවකට අපිට ඒ දේ කරගන්න බැරි වුණා කණ්ඩායමක් විදියට. අපි විශේෂයෙන්ම පිතිකරු අංශයෙන් පළවෙනි තරඟ දෙකේදී පසුබෑමකට ලක් වුණා. ඒකයි ඒ තරඟ දෙකම පරාජය වුණේ. අපි දන්නවා තනතිළු ටිකක් අසීරු මට්ටමක තිබුණේ. නමුත් අපි පිතිකරුවන් විදියට ඒ තනතිළු වලට හැඩ ගැහුනේ නැහැ ඒ පළවෙනි තරඟ දෙකේදී. අන්තිම තරඟයේදී තමයි පිතිකරුවන් දක්ෂතාවයෙන් අතර ආවේ. අවාසනාවකට අපිට නේපාල තරඟයත් වැස්සට හේදිලා ගියා. ඉතින් අපි බොහොමත්ම කණගාටු වුණා. මොකද අපි අපේ මුළු රටේම බලාපොරොත්තුවක් තිබ්බ අපි ඉදිරියට යයි කියලා. අපි බොහොමත්ම කණගාටුයි අපිට ඒ දේ කරගන්න බැරි වෙච්ච ගමන්. නෑ, අපි පුහුණු වීම හොඳටම කරා. ඇත්තටම අපි දවස් 15කට කලින් විතර අපි ඇමරිකාව බලා පිටත් වුණා ඒ දේශගුණයට හැඩ ගැහෙන්න. නමුත් අවාසනාවකට අපි මම හිතන්නේ අපිට නිදහසට කරුණක් නෙමෙයි. නමුත් අපි පිතිකරුවන්ගේ අසාර්ථකත්වයේ හින්න තමයි. මොකද අපි පන්දු යවන්නන් පන්දු රකින්නන් ඉතාමත්ම ඒ තරඟ තුනේදීම අපි ක්‍රීඩා කරපු තරඟ තුනේදීම ඉතාමත්ම හොඳට කරා. පිතිකරු අංශයෙන් තමයි පසුබෑමකට ලක් වුණේ පළවෙනි තරඟ දෙකේ. හැබැයි මේ ලෝක සුරාණයක් වගේ තරඟාවලියකදී ශ්‍රී ලංකාව පළවෙනි වටේ ඉවත් වීම ලැජ්ජාසහගතයි නේද? ඒක තමයි මම කලින් කිව්වා වගේ අපි හුඟක්ම ලැජ්ජයි ඒ වගේම කනගාටුවට පත් වෙලා ඉන්නේ. මොකද තාමත් අපි ඒකෙන් මම හිතන්නේ ඒකෙන් එළියට එන්න හුඟක් කල්ලියයි. මොකද අපි ලොකු බලාපොරොත්තු තියාගෙන ගියේ. නමුත් අපිට ඒ දේ කරගන්න බැරි වුණා. ඉතින් අපි බොහොමත්ම කනගාටු වෙනවා.